අපි දැන් අර කතා කරේ ඇත්තටම මේ ඔතොරොන්ටික් ප්‍රශ්න කොහොමද විසඳන්නේ කියලානේ. ඒක ඇත්තටම කලින් අපි විසඳුවේ ඇත්තටම ට්‍රැඩිෂනල් බ්‍රේසස් දාලා. බ්‍රේසස් දාපුවාම අපිට පේනවා තියෙන්නේ අර නිකල් බ්‍රේසස්, මෙටල් බ්‍රේසස් දාපුවාම ඒක ඇත්තටම එළියට පේනවා. සමහර අයට කැම කරන අපහසුතාවල් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න සේරම විසඳන්න පුළුවන් මේ අලුතින් අපි අඳුල්ලා දෙන ඉනිස්ලයින් බ්‍රේසස් වලින්. ඇත්තටම මේක පේන්නේ නැති බ්‍රේසස් දෙක. ක්ලියර් බ්‍රේසස් වලින් අපිට මේක හදන්නේ. ඉතින් එතකොට මේ කටේ patient තමන්ට ගලවලා අයින් කරගන්න පුළුවන්. අපි වීඩියෝ එක මාර්ගෙන් බලමු. patient කෙනෙක් ආවම මේ විකලාංග රෝගියෙක් අපි මුලින්ම කරන්නේ photos ගන්නවා. ඊට අමතරව මේ වගේ කට scan කරන intraoral scan එකේ scan එකේ report එක අපි machine එකට දුන්නාම machine එකේදී අපිට පුළුවන් computer එකේදී අපිට පුළුවන් softwares තියෙනවා ඒකට වෙනම 3D shape වගේ. software එකෙන් පුළුවන් අර විකෘති දත් නැවත සකසන්න පුළුවන් computer එක ඇතුළේදී. එතකොට අර hidas තියෙනවා නම්, overbite තියෙනවා නම්, open bite තියෙනවා නම් ඒවා සේරම අපිට සකසලා අපිට පුළුවන් smile එක මේ වගේ වීඩියෝ එක මාර්ගෙන් අපිට හැදෙන හැටි බලන්න. එතකොට අපේ අර නැදී ටිකෙන් ටික දත් ටික හරි curve එකට එනවා, smile එක හරියට හැදෙනවා. අර විකෘති වෙලා තියෙන ඇතුලෙන් තිබ්බ දත් එළියට අවිලා හරිම curve එකට දත් ටික හැදෙනවා. මේ පෙන්වන්නේ ඉදිරිපසින් පේන හැටි. ඔයාලට පේනවා ඇති ටික අර එළියෙන් තියෙන දත් ටික ඇතුලට ගිහිල්ලා ලස්සනට smile එක create වෙනවා. මුලින්ම තිබ්බ smile එක හැදෙන තැනට අපි create වෙන හැටි පෙන්වුවාම වීඩියෝ එක මාර්ගෙන් patient ට හරිම satisfied. මොකද හේතුව patient දන්නවා මෙහෙම තමයි මගේ දත් ටික හැදෙන්නේ කියලා. හැබැයි හැදෙන හැටි දන්නේ නැතුව කරොත් බෑ මේක. මොකද මේ වගේ සතියට braces මාරු කරලා clear braces මේ වගේ මාරු කරන් යද්දි සාමාන්‍යයෙන් පොඩි ප්‍රතිකාරයක් යනවා. සාමාන්‍ය මාස දෙක තුනෙන් අපිට හදා ගන්න පුළුවන් අර තිබ්බ ස්මයිල් එක නැවත අපි අරසත්තට පත් කර ගන්න පුළුවන්. මේ දෙකේ අතරම වෙනස්කම් තියෙනවා ට්‍රැඩිෂනල් බ්‍රේසස් සහ ඇලයිනස් වල. ඉනිස්ලයින් බ්‍රේසස් දාපුවාමයි ට්‍රැඩිෂනල් බ්‍රේසස් දාපුවා දෙකේම වෙන්නේ එකම දේ තමයි. දෙකෙන් වෙන්නේ විකලාංග ප්‍රතිකාරකමේට සොලියුෂන් එකක් තමයි. හැබැයි මේකෙදි වාසි ගොඩක් තියෙනවා. ඒක වාසියක් තමයි අතරම. මේක අපිට ගලවලා අයින් කරන්න පුළුවන්. රිමූවර්. ඊට අමතරව මේක තව වාසියක් තමයි. අතරම මේකින්ද ගොඩක් අර පේන්නේ නැහැ. මේක ට්‍රාන්ස්ෆියුෂන් නේ. ඒකෙන් එළියට පේනවා අඩුයි. ඒක නොටිස් වෙනවා අඩුයි. ඒකින්ද ඊට අමතරව සහ ගම් එකට ගොඩක් කම්ෆර්ට් මේක. මොකද විදුරු මාස් වල වැදුනා විදුරු මාස් තුවාල වෙන්නේ නැහැ. විදුරු මාස් වලට කරදරයක් නැහැ. ඊට අමතරව අපිට පුළුවන් මේක ඇත්තටම ගලවලා ලයින් කරලා හරි වෙලාවට පිරිසිදු කරගන්න පුළුවන්. අපිට ඒකින්ද අර විදුරු මාස් වලට වේදනාවක් නැතුව ප්‍රොසීඩ් කරන වෙලාව, කියන්නේ ප්‍රතිකාරය අතලතුරදී අපිට කිසිම කරදරයක් නැතුව මේක දාලා ඉන්න පුළුවන්. හැබැයි ට්‍රැඩිෂනල් බ්‍රේසස් දාමු දෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක ගලවලා අයින් කරන්න බැහැනේ. දැන් මේකේ තියෙන ලොකුම තවත් වාසියක් තමයි ඇත්තටම මේ ගලවලා අයින් කරන්න පුළුවන්. normal ඉනිස්ලයින් බ්‍රේසස්. ඊට අමතරව අපිට ඕන කෑම ගන්න පුළුවන්. මොකද normal බ්‍රේසස් දැම්මොත් අපිට කෑම කද මේ ගැලවෙද කියලා බය. කෑම කන්න බෑ. කෑම කැලේ රැඳෙනවා. සුද්ධ කරගන්න බෑ. හරිද? ඊට අමතරව මෙටල් පේද්දි එළියට hina වෙන්න බෑ හරියට. ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ සේරම් ප්‍රශ්න වල විසඳුමක් තමයි ඇත්තටම ඉනිස්ලයින් බ්‍රේසස් වලින් කරන්නේ.